මාර්ගයේ ගමන් කරමින් සිටිදී මින් පුත්කලයාට වනාලියා පහර දෙන ආකාරයේ CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා. මහියංගනේ අම්පාර ප්‍රධාන මාර්ගයේ නගර මැද ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වුණේ. දෙමුතර දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දහවන කටයුතු වලට බාධා එල්ල වුණා. පිළිපැනීමට ලක්ව තිබෙන්නේ දුම්රියෙන් නැරඹුම් මැදිරියයි. එහි එංජිම හා අනිකුත් මැදිරි මහනුවර දුම්රිය ස්ථාන දක්වා ගමන් කරවීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් වූ ඉන්දිය දෙහිවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීමට නාවික හමුදා පියවරගෙන තිබෙනවා. යාපනයේ කෝවිලෙන් ප්‍රදීපාකාරයට ඔබෙන් මෙරට මුහුදු සීමාවට ඒ ගසාගෙන විත් තිබෙන්නේ ඉන්දිය දෙහිවරයන් පස් දෙනෙකුද සමගයි. ඒ නිරුපද්‍රිතව මෙරට මුහුදු සීමාවෙන් ඔබට පිටත් කළ බවයි නාවික හමුදාව පවසන්නේ. රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුත්කලික අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේදී ගුවන් හමුදා බුද්ධ්‍යංශයට හා විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ. බේරුවල පොලිසිය මගින් වැටලීම සිදු කෙරුණා. බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියේදී මෙම පුත්කලයා සහ ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගය ස්වාකැන්නුනේ. සැකකරු බේරුවල ප්‍රදේශයේම පදිංචි කරුවේ. ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා රැසකටම ලක් වූ අයෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙතර මතුකම යටදොළුවත්ත ප්‍රදේශයේ පාලමක් අසල තිබී ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ ඩුබයි රාජ්‍යයේ සැඟව සිට මෙරටට රැගෙන බිනෝයි දිල්ෂාන් නැමැති සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ලද තොරතුරු අනුවයි MD 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් මෙසේ සොයාගෙන තිබවයි පොලිසිය පවසන්නේ. අතරංගොටගත් සැකකරුට පුත්කල ඝාතන තැත්කිරීම්, පැහැර ගැනීම් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලගතබා ගැනීම් ඇතුළු නඩු කිහිපයක් සඳහා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරින්තු රැසක් නිකුත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළා.